කොහොමද ඉතින් හැමෝටම ඔන්න අදත් ගෙනාව කොඩ් මොබයිල් එකේ වීඩියෝ එකක්. ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ කොහොමද ඇසෝල්ට් රයිෆල් වල ගෝල්ඩ් ස්කින් එක අන්ලොක් කරන්න කියලා. ඉක්මනටම ගෝල්ඩ් ස්කින් එක අන්ලොක් කරගන්නේ කොහොමද කියලා තමයි ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ. රයිට්, අපි බලමු මොනවද කරන්න තියෙන්නේ මේ ගෝල්ඩ් ස්කින් එක අන්ලොක් කරගන්න කියලා. මෙතනින් මුලින්ම අපි ගන් වලට යන්න ඕන. ඊට පස්සේ මෙතන මේ ඇසෝල්ට් රයිෆල් කියලා තියෙන ගන් කැටගරි එකේ තියෙන කැමති ගන් එකක් ඔයාලා තෝරගන්න. මම මෙන්න මේ M16 කියන ගන් එක තෝරගන්නවා. ඒකේ පහලින් ඔයාලට පේනවා ඇති කැමෝ කියලා තියෙනවා. ඉතින් අපි ඒකට යනවා. ඊට පස්සේ ඒකේ පල්ලෙහා මොන්න තියෙනවා gold කැමෝ එක. ඉතින් මේ gold කැමෝ එක unlock කරන්න නම් අනිවාර්යෙන් උඩ තියෙන කැමෝ සෙට් එක අනිවාර්යෙන් unlock කරන්න වෙනවා. රයිට්, අපි බලමු මොනවද ඒ වගේ කරන්න තියෙන්නේ කියලා. හරි, ඔන්න පළවෙනියෙම සෑන් කියලා කැමෝ සෙට් එකක්. ඉතින් මේ සෑන් කියන කැමෝ සෙට් එක අන්ලොක් කරන්න නම් කරන්න තියෙන අපිට නෝමල් කිල් 600ක් දාන්න තමයි. ඊළඟට තියෙනවා දෙවෙනියට ඩ්‍රැගන් කියලා කැමෝ සෙට් එකක්. ඉතින් ඔන්න ඩ්‍රැගන් කියන කැමෝ ටික අන්ලොක් කරගන්න නම් කරන්න තියෙන්නේ හිප් අය වලින් කිල් 50ක් දාන්න තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා ස්ප්‍රින්ට් කියලා කැමෝ ටිකක්. ඉතින් ඔන්න ස්ප්‍රින්ට් කැමෝ ටික ගන්න නම් කරන්න තියෙන්නේ ලොง ෂොට් 65ක් ගහන්න ඕන. එතකොට ස්ප්‍රින්ට් කියන කැමෝ ටිකත් අන්ලොක් වෙනවා. ඊළඟට ඔන්න තියෙනවා ටයිගර් කියලා කැමෝ සෙට් එකක්. ඉතින් ඔන්න ටයිගර් කැමෝ ටික අන්ලොක් කරගන්න නම් කරන්න තියෙන්නේ ගන් එකට ඇටැච්මන්ට් පහක් දාලා කිල් 125ක් ගහන්න තමයි තියෙන්නේ. එතකොට ටයිගර් කැමෝ ටිකත් අන්ලොක් වෙනවා. ඊළඟට ඔන්න තියෙනවා ජංගල් කැමෝ ටික. ජංගල් කැමෝ ටික අන්ලොක් කරන්න තියෙන්නේ හෙඩ් ෂොට් 100ක් ගහන්න තමයි තියෙන්නේ. එතකොට ජංගල් කැමෝ ටික අන්ලොක් වෙනවා. ඊළඟට තියෙනවා ඔන්න රෙප්ටයිල් කැමෝ සෙට් එක. ඉතින් ඒ ටික තමයි අවසානට අපිට අන්ලොක් කරන්න තියෙන්නේ. ඒක කරන්න තියෙන්නේ නෝ ඇටැච්මන්ට්. ඒ කියන්නේ ඒක ගන් එකට ඒක ඇටැච්මන්ට් එකක්වත් දාන්නේ නැතුව කිල් 80ක් ගහන්න තමයි අපිට තියෙන්නේ. එතකොට රෙප්ටයිල් එකේ තියෙන කැමෝ සෙට් එකත් අන්ලොක් වෙනවා. ඉතින් මේ විදිහට මේ උඩ තියෙන හැම කැමෝ එකක්ම අන්ලොක් කරගත්තාම අනිවාර්යෙන් අපිට මෙන්න මේ gold කැමෝ එක gold skin එක හම් වෙනවා. හරි, ඉතින් දැන් අපි බලමු කොහොමද මේ mission ටික ඉක්මනට මේ ඉවර කරන්න කියලා. right, ඉතින් අපිට මේ තියෙන කැමෝ ටික මේ mission ටික එකින් එක කරන්න ගියොත් ලොකු වෙනවා කියන ලොකු කාලයක් යනවා. මොකද sand එකේ kill normal kill 800ක් ගහන්න ඕන. ඊළඟ එකේ හෙඩ් ෂොට් ගහන්න ඕන. ඊළඟ එකේ hip eye ගහන්න තියෙන මේ විදිහට එකින් එක අපිට කම්ප්ලීට් කරන්න ගියොත් ලොකු කාලයක් යනවා, ලොකු වෙලාවක් යනවා. ඉතින් අපිට ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ තියෙන මිෂන් ටික ඔක්කොම එකම වෙලාවේදී වාගේ කම්ප්ලීට් කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද කාලේ ඉතුරු වෙනවා. ඉතින් අපිට ඒකට කරන්න පුළුවන් මේකේ තියෙන ඩ්‍රැගන් කැමෝ ටිකයි රෙප්ටයිල් කැමෝ ටිකයි එකම වෙලාවේදී අන්ලොක් කරන්න පුළුවන්. මොකද රෙප්ටයිල් එකේ තියෙන්නේ නෝ ඇටැච්මන්ට් කිල් ගහන්න ඕන. ඒ වගේම ඩ්‍රැගන් එකේ තියෙන්නේ පය ගහන්න. ඉතින් මේ හිප් පය ගහන ගමන් අපිට ඇටැච්මන්ට් දාන්න නැතුව ගන්න කේසෙල්ලම් කරන්න පුළුවන්. එතකොට මේ දෙකම එකම වෙලාවේදී කවුන්ට් වෙනවා. රයිට්, ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ගන් එක හදා ගන්න ඕන. ඇටැච්මන්ට් එකක්වත් දාන්න නැතුව එකක් හරි ඔයා දාලා දෙන හදා ගන්න කියන්නේ ඇටැච්මන්ට් නැතුව තමයි දියන්න ඕනේ. එක ඇටැච්මන්ට් එකක් හරි දාලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ඇටැච්මන්ට් එක අයින් කරගන්න, නැත්නම් නෝ ඇටැච්මන්ට් එකේ තියෙන මිෂන් ටික කම්ප්ලීට් වෙන්නේ නැහැ, කවුන්ට් වෙන්නේ නැහැ කිලු ටික. ඒ හින්දා මෙන්න මේ විදිහට ඇටැච්මන්ට් එකක්වත් දාන්න නැතුව හදා ගන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන, මෙතන ඔයාලා මැච් එක දානකොට අනිවාර්යෙන් මෙන්න මේ ඩොමිනේෂන් එකක් දාගන්න. ඒ වගේම මැප් එක විදිහට සිග්මන්ට් 1944 කියන මෙන්න මේ මැප් එක හොඳයි. මොකද මැප් එක පොඩි, එනිමීස් ළඟ ළඟ සෙට් වෙන හින්දා අපිට ඉක්මනට කිල් ටිකක් දාගන්න පුළුවන්. ඒ හින්දා මේ මැප් එකයි ඩොමිනේෂන් එකක් දාගන්න ටිකක් වෙලාව අපිට තියෙනවා. එතකොට කිල් ටිකක් අපිට වැඩිපුර දාගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු කොහොමද හිප් අය ගහන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතන ෆයර් බටන් අපිට දෙකක් දීලා තියෙනවා. එක ෆයර් බටන් එකකින් වෙන්නේ ස්කෝප් වෙන්නේ නැහැ, එක ෆයර් බටන් එකකින්. අනිත් එකෙන් මේ විදිහට ෂූට් කරනකොට ස්කෝප් වෙනවා. ඉතින් ස්කෝප් වෙන්නේ නැති ෆයර් බටන් එකෙන් තමයි කිල් ටික දාන්න තියෙන්නේ මේ විදිහට. එතකොට ඒවා හිප් ෆයර් විදිහට තමයි කවුන්ට් වෙන්නේ. එතකොට මේ මිෂන් එකත් කම්ප්ලීට් වෙනවා. නෝ ඇටැච්මන්ට් ටිකයි හිප් ෆයර් ටිකයි කම්ප්ලීට් වෙනවා මේ විදිහට කිල් ටිකක් දැම්මාම. ඊළඟට අපි කරුවා මෙන්න මේ ස්ප්‍රින්ට් එකේ තියෙන
long shot කියන mission එකයි tie එකේ තියෙන five attachment කියන මෙන්න මේ mission එකයි දෙකම එකවර කරන්න පුළුවන්. ඒකට මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයා තෝරගත්ත ගන්න එකේ මෙන්න මේ විදිහට attachment පහක් දාගන්න කැමති attachment පහක් දාගෙන ගන්න එක හදා ගන්න ඕන මුලින්ම. ඊට පස්සේ long shot ගහනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ firing range කියන map එකයි क्रॉस फायर की मैप गुडक होता है एनिमीस दूर आप लॉन्ग शॉट गुलवा मे भी दूर इन एनिमीस किल करना आप विनम डिस्प्ले लॉन्ग शॉट की बुद्धि पेन अतिवेट आप लेसियम होयागन बुलवा ये आप दाप कि लॉन्ग शॉट का नॉर्मल थी किले का मे भी लॉन्ग शॉट दम तन तिब लॉन्ग शॉट मिशन अनिवार्य कंप्लीट इवागेम नो अटैचमेंट मिशन का कंप्लीट ईलांग तीन जंगल के हेड शॉट तमें गहनती है हेड शॉट गहन होना शिपमें मैपे गुडक होनीमीस लंग लंग से इकमेंट ये मिशन का करगन बोलवा ईलांग तीन आप सैंड उड़म तीन सैंड की हाई सी अपना दाम तिब्बे थिंक मे मिशन टीका कर लगे गुडक दूर कंप्लीट हेमंत इतना तीन वाला नॉर्मल विधि इतर की कीलटी दावला कंप्लीट करगंड बोलवा इतकोट निकम गोल स्किन पीट हमेन ई थिंक अदर वीडियो के हेचरा ऐना गिहिल हमेम तरह वीडियो की।